මේ වන විට බය නැති අගමැති සහ ඕන ගුණෙකුට යුද්ධ කරන්න පුළුවන් විවිධ ආකාරයෙන් උම්බෑ කියපු උඩපුරපු සභානායකතුමා ඇතුළු සීලු දෙනා මේ විශ්වාස භංගයට විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ සීලු දෙනා රිෂාඩ් බදියුදින්ගේ විශ්වාස භංගයට බය වෙලා තියෙනවා. අපි කියනවා බය නැති අගමැතිතුමාට බය නැත්තම් මේ විශ්වාස භංගයේ කල් දදා ඉන්න නැතුව ඒ වගේම පසුවට තියන්න නැතුව ලබන මාසේ මුල් පාර්ලිමේන්තු සැසිය තුලදීම මේ විවාදය තියන්න කියලා. ඒ වගේම මේ සිද්ධියට කිසිදු සම්බන්ධයක් නැතයි කියලා හිතන රිෂාඩ් බදියුදින් ඔහු එහෙම විශ්වාසයක් තියෙනවා නම් මේ විශ්වාස භංගයට මූණ දෙන්න වෙනවා. දැන් මේ රිෂාඩ් බදියුදින්ගේ විශ්වාස භංගයට දැන් තේරින් කාරක සභාවක් පත් කරලා තියෙනවා. මේක අපි දකින්නේ සයහන් මන්ත්‍රීතුමා කියන වගේම මෙය එක්සත් ජාතික පක්ෂයේ සහ මේ ආණ්ඩුව ඉදිරිපත් කරලා තියෙන්නේ විශේෂයෙන්ම රිෂාඩ්ගේ ඒ පිරිසිදු භාවයේ ඔප්පු කරන්න. හැබැයි අපි පැහැදිලිවම දන්නවා එහෙම පිරිසිදු භාවයක් ඔප්පු කරගන්නට හැකියාවක් ලැබෙන්නේ. ඒ වගේම මේ කමිටු පිළිබඳවත් අපිට හොඳ අවබෝධයක් තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ බලයට පැමිණි විගසම එතන ඉඳලා ආරම්භ වුණාට පස්සේ අද වෙනකොටත් විවිධ කමිටු මේ පාර්ලිමේන්තු තුළ පිහිටවලා තියෙනවා. මේ කමිටුත් එක්ක බැලුවන් පස්සේ අපි පැහැදිලිවම දන්නවා මේ රටේ කට්ට දවල් ජනතාවගේ ඇස්වලට වැලි ගහලා මහ බැංකුව මංකොල්ල කාපු බැඳුම් කර වංචාව පිළිබඳවත් කමිටුවක් දැම්මා. ඒ වගේම ශාලාව ගිනිගත්තට පස්සේ ඒ ආයුධ ගබඩාව ඒකටත් කමිටුවක් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රමුඛ මේ ආණ්ඩුව පත් කරා. ඊට අමතරව රංජන් රාමනායක රජයේ අමාත්‍යවරු කොකේන් ගහනෝ කියලා කියපු ප්‍රකාශය සම්බන්ධවත් කමිටුවක් ඉදිරිපත් කරා. හැබැයි මේ කමිටු සියල්ලංගෙම ඒ චූදිතයන්ට අද වෙනකොටත් මං හිතන්නේ කිසිම දඬුවමක් දීලත් නැහැ. ඒ කමිටු වලට වෙච්ච දේකුත් අද වෙනකොට නැහැ. ඒ වගේම තමයි මේ රිෂාඩ් බදියුදින්ට සුදුහුණු ගන්න ගෙනාපු මේ කමිටුවෙන් සිද්ධ වෙන්නේ රිෂාඩ්ට හොඳට හොදලා නාවලා පිරිසිදු කරලා නැවතත් පාර්ලිමේන්තු තුළ විතරක් නෙවෙයි මේ රටේම නැවත දේශපාලනය කරන්නත් මෙවැනි ක්‍රියාකාරකම් වලට මෙවැනි චෝදනා තියෙන ක්‍රියාකාරකම් වලට නැවත ඔහුට ජීවයක් ලබා දෙන්න තමයි මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නේ.